මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නික්ස් ගාඩින් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද දවසේ සුවිශේෂ වීඩියෝ එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න මම සූදානම් වෙන්නේ. ඉතින් ලෝකේ ගත්තාම සර්පියෝ කාණ්ඩ හතරකට බෙදා දක්වනවා. උග්‍ර විස සර්පීන්, මධ්‍යස්ථ විස සර්පීන්, සුළු විස සර්පීන් සහ නිර් විස සර්පීන් වශයෙන්. ඉතින් අද දවසේ මම කතා කරන්න සූදානම් වෙන්නේ සුළු විස කාණ්ඩයට අයත් වෙන ඉතාම අගන සර්පීන් දෙන්නේ පිළිබඳව. අපි බලමු මේ දෙන්න කවුද කියලා. ඉතින් බලන්න කොළ පැහැයෙන් දිස්සෙනවත් එක්ක මොනම කෙනෙක් දන්නව මේ ඉන්නේ ඇහැටුල්ලෙක් කියලා. ඉතින් මම මොටරසයිකල් එනකොට පාර හරහා ගමන් කරමින් හිටියේ මොටරසයිකලයට හසු වෙන්න ගිහිල්ලා මම නතර කරගෙන ඉතින් මේ සතාව අරගත්තා. අරගෙන බලනකොට එයාගේ මිම්මි හිස ඉස්සරහා මුඛයේ කොටස තරමක තුවාලයක් වෙලා තියෙනවා. ඉතින් ඒකටත් මම ප්‍රතිකාර කරනවා. කෙසේ නමුත් මම අද දවසේදී මිනිමි සර්පයා පිළිබඳව කරුණු කීපයක් ඕගොල්ලන්ට කියන්නයි උත්සාහ කරන්නේ. ඒත් එක්කම ඊයේ රාත්‍රියේදී මට තවත් අපූරු සර්පෙක් හම්බුණා නිවසක් ඇතුළේ ඉඳලා. මෙයාගේ වීඩියෝ කරන් ඕගොල්ලෝ නරඹන්නේ නැති මේ තමයි මාපි පවුලේ ඉතා විශාලව වර්ධනය වෙන සර්පයා ලේ මාපිලා. දකුණු අතේ ඉන්නේ ඇහැටුල්ලා නැත්තම් ඇස්ගුල්ලා. මගේ වම් අතේ ඉන්නේ ලේ මාපිලා, එහෙම නැත්නම් පොස්ටන් කැට් ස්නේක් කියන හඳුන්වන සුළු විස කාණ්ඩයට අයත් වෙන ඉතාම මනරම් සර්පයා. ඉතින් ඇත්තටම මේ සර්පය දෙන්න පිළිබඳව මම මේ කරුණු ටිකක් ඔයගොල්ලන්ට ගෙනහැර දක්වන්න උත්සාහ කරන්නේ. ගොඩක් වෙලාවට මේ සර්පය දෙන්න පිළිබඳව මිත්‍යා මත සමාජගත වෙලා තියෙනවා. දැන් අපි මාපිලා ගැන කතා කරොත් දැන් මෙයා ලේ මාපිලා නිසා ගොඩක් අය කියනවා ලේ මාපිලා කියන්නේ ලිබුණ සර්පෙක් කියලා. ඒ වගේම ඇහැටුල්ලා කියලා කියන්නේ ඇස් ගලවා කන සර්පෙක් කියලා. ඉතින් මේ මිත්‍යා මත දෙකම බොහොම වැරදි. ඉතින් ඒ නිසා මේ සර්පෙන් දෙන්නට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට මේ දෙන්න එකතු කරලා කරන්නේ. ඉතින් බලන්න සාමාන්‍යයෙන් සුළු විස කාණ්ඩයට වැටෙන මේ සර්පියෝ දෙන්න ඉතාම අහිංසකයි. ලංකාවේ ඉතා උස් කඳු මුදුන් වල හැර සෑම් ප්‍රදේශයකම වගේ ජීවත් වෙන සර්පෙත් තමයි මේ ඇහැටුල්ලා. එතකොට මගේ මේ වම් අතේ ඉන්න ලේ මාපිලා වියලි කලාපේ, අතරමැදි කලාපේ තමයි බහුල වශයෙන් දැක ගන්න ලැබෙන්නේ. අපි ඇහැටුල්ලා ගැන කතා කරමු ඉස්සර වෙලා. ඉතින් ඇහැටුල්ලා කියලා කියන්නේ අපේ ලංකාවට ආවිනික සර්පෙක් නෙවෙයි. ඒ වගේම මේ ලේ මාපිලත් ආවිනික සර්පෙක් නෙවෙයි. මං මේ දෙන්න ගැන මේ කරුණු කීපයක් ගෙනහැර දක්වන්න උත්සාහ කරන්නේ මොකද මේ දෙන්නට මම අර මුලින් කිව්වා වගේ ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. එකක් තමයි මෙන්න මෙයා ඇස් ගලවා කනවා කියලා ඇති වෙලා තියෙන මිත්‍යා මතය නිසා ගොඩක් අය මේ සතා මරණයට පත් කරන්න උත්සාහ කරනවා. ඒත් එක්ක මෙන්න මෙයා මේ ලේබුණුවා කියන කතන්දරේ නිසා තුටුපැන පහර දීලා මරණයට පත් කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක හරිම වැරදි. මොකද මේ දෙන්න සුළු විස කාණ්ඩයට වැටෙන්නේ මේ ප්‍රාථමික විසදල පිහිටලා තියෙන දෙන්නටම. මිනිස්සුන්ට කොයිම වෙලාවකවත් ජීවිත හානියක් කරන්න බෑ. දෂ්ට කිරීමක් කරනවා මේ දෙන්නම. නමුත් ඒ දෂ්ට කිරීම හරහා සුළු වේදනාවක් සහ සුළු ඉදිවීමක් පමණයි ඇති වෙන්නේ. ඉතින් තවත් කාරණාවක් තමයි මේ දෙන්න මෙයා නිසාචර සර්පෙක්, මෙයා දිවාචර සර්පෙක්. කියන්නේ දවල් කාලයේදී පමණයි මේගොල්ලොන්ගේ හැසිරීම රටාවන් අපිට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම ගස්වල තමයි මේ දෙගොල්ලම ජීවත් වෙන්නේ. මේ මේ දෙන්නටම අපි රුක්වාසි සර්පියෝ කියලා හඳුන්වනවා. මම බලන්න දෙන්න මූණට මූණ ලඟ වෙලා ඉතාම මිත්‍රශීලීව ඉන්නේ. නමුත් ගොඩක් වෙලාවට වෙනත් සර්ප විශේෂ දෙකක් එකතු කරත් ගොඩක් වෙලාවට අපි හිතමු ණයයි පොළඟයි වගේ නම් ඒ දෙන්න අතර සටන් ඇති වෙන බලන. නමුත් මේ ගොල්ලෝ අතර එහෙම ගැටලුවක් නැහැ. මොකද මේ දෙන්නම එකම කාණ්ඩයට වැටෙන්නේ. මේ දෙන්න අතර එහෙම ගැටුමක් ඇති වෙන්නේ නැහැ. අනිත් එක මේ දෙන්න ගොඩක් වෙලාවට මේ හමු වෙන්නේ නැහැනේ. එක්කෙනෙක් දවල් කාලේදී ඉන්නේ, අනිත් එක නා රාත්‍රී කාලේදී ඉන්නේ. දෙන්නගෙම විසදල තියෙනවා, ප්‍රාථමික විසදල තියෙන්නේ.
මුකේ මැදට වෙන්න තමයි තියෙන්නේ සමහර වෙලාවට මේගොලු කට ඇරගෙන දස්ත කරන්න උත්සාහ කරන අවස්ථාවලදී විශේෂයෙන් මේ ඇහැටුල්ලගෙන් නම් මේ විසදල දෙක පේනවා නමුත් මේ මාපිලාගේ එහෙම විසදල දෙක කට ඇරලම තමයි බලා ගන්න වෙන්නේ මොකද මුකේ විවෘත කරගෙන වැඩි කාලයක් මෙයා ඉන්නේ නැහැ ශනික දස්තණයකදී පමණයි මුකේ විවෘත කරන්නේ අනිත් එක මේගොල්ලන්ට මේ දැන් අපි මෙයාලගේ ආහාර ගැන කතා කරමු මේ දෙන්නම ගස් මැඩියන් කටුස්සන් හූනන් ලේන් පැටව් මී පැටව් කුරුල්ල විශේෂයෙන්ම කුඩා කුරුළු පැටවුන් බිත්තර වගේ දේවල් ආහාරයට ගන්නවා එතකොට මෙයා ලේ මාපිලා ව්‍යාප්ත වෙන්නේ බිත්තර වලින් මෞසතෙක් බිත්තර සාමාන්‍ය වර්ගකට බිත්තර 5ත් 10ත් අතර ප්‍රමාණයක් දානවා එතකොට ඇහැටුල්ලෙක් මෙයා අණ්ඩ ජලාභුජ ක්‍රමයට තමයි වර්ගය බෝ කරන්නේ ඒ කියන්නේ මෙයාගේ ඇඟ ඇතුළේ බිත්තර හැදිලා පැටවුන් තමයි බිහි කරන්නේ වර්ගකට බිත්තර බිත්තර නෙමෙයි පැටවුන් 5ත් 23ත් අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් බිහි කරනු ලබනවා එතකොට මේ සත්තු දෙන්නම සෙන්ටිමීටර් 200ක් වගේ වර්ධනය වෙන සර්පීන් දෙන්නේ මේ සෙන්ටිමීටර් 200ක් කියලා කියන්නේ සාමාන්‍ය අඩි 6ක් වගේ ප්‍රමාණයක් වර්ධනය වෙනවා මේ දැන්ටත් මේ මාපිලා ගත්තොත් අඩි 6ක වර්ධනයක් තියෙන සර්පේ මගේ ප්‍රමාණයටත් වඩා මෙයා දිගයි බලන්න ඕම් බලන්න මගේ ප්‍රමාණයටත් වඩා මෙයා වර්ධනය වෙලා ඉන්නේ ඉතින් තාම මනරම් අහිංසක සර්පිය දෙන්නේ තමයි අද දවසේ මේ ඔයගොල්ලෝ දැක බලා ගන්න. ගොඩක් වෙලාවට මෙන්න මේ ලේ මාපිලා බොහෝ අයට දැක බලා ගන්න ලැබෙන්නේ මොකද මේගොල්ලෝ වඳ වී යෑමේ තර්ජෙන්ට ලක් වෙලා ඉන්නේ. මෙයා විතරක් නෙවෙයි අද වෙනකොට මේ ඇහැටුල්ලනු බොහොම අඩුවෙන් තමයි අපිට පරිසරයක දැක ගන්න ලැබෙන්නේ. මම හිතන්නේ ලංකාවේ ඉන්න සර්පයින් අතර ඇසට ප්‍රියමනාප සිසිලක් ලබා දෙන සර්ප විශේෂය තමයි මේ ඇහැටුල්ලා. එහෙම නැත්නම් ඇස්බුල්ලා කියලා හඳුන්වන්නේ. මොකද මෙයාගේ මේ වර්ණ දැක්කහම ඕනම කෙනෙකුගේ ඇස්වලට සිසිල්ස්ලක් ලබා දෙනවා. දැන් වෙනස් සත්තු කළු පාටයි, ගුරු පාටයි වගේ නෙමෙයි මේ සතා සම්පූර්ණ කොළ පාටව දිස්වන නිසා හරිම ප්‍රසන්න ප්‍රියංකර පෙනුමක් තමයි අපිට දැනෙන්නේ. ඇසට සිසිලසක් දැනෙන සර්පේ. ඉතින් මේ සතා දැන් ගොඩක් වෙලාවට මේ ගස් මත තමයි මේ දෙන්නම ජීවත් වෙන්නේ. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ ගස් කොළන් විනාශ වෙලා තියෙන්නේ අද වෙනකොට. ඉතින් ඒ නිසා මේ සත්තුන්ට වාසස්ථාන අහිමි වෙලා තියෙන්නේ. සත්තුන්ට ජීවත් වෙන්න ගහකොළ තියෙන්න ඕනේ. මේගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ගහකොළ නැතුණාම මේගොල්ලන්ගේ පැවැත්මට ඒක ලොකු බාධාවක් වෙනවා. ඉතින් හැමෝගෙම ඉතාම ආදරයෙන් මම ඉල්ලා සිටින්නේ පුළුවන් තරම් ගහකොළ වවන්න උත්සාහ කරන්න. වලගේ ගෙදර වත්තේ භූමියේ කිසිම ඉඩක නිකන් තියෙන අරින්න එපා. කියන්නේ භූමියේ සෑම තැනකම ගහක් වවන්න. හේතුව තමයි මෙන්න මේගොල්ලන්ට ජීවත් වෙන්න වටපිටාවක් අපි විසින් නිර්මාණය කරලා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ පරිසරය ලස්සන කරන්න හැකියාව ලැබෙන්නේ. ඒත් එක්කම අපිට මේ ඇති වෙලා තියෙන පරිසරික ව්‍යසන වලට ප්‍රධාන හේතුව තමයි ගස් කොළන් නැති එක. ඉතින් ඒ නිසා ඒකත් ඔයගොල්ලන්ට මතක් කරනවා පුළුවන් තරම් ගස් කොළන් වවන්න. ඒ තුලින් අපිට ඔක්සිජන් නිෂ්පාදනය වැඩි කරලා සෑම සතෙකුටම ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ සර්පයා මාපිල් පවුලේ විශාලෝම සර්පයා කියලා මං හඳුන්වුවා. ඉතින් මේ දෙන්න ඇත්තටම ලංකාවට ආවිනික නෑ. ශරීර ප්‍රමාණයෙන් ඉතාම විශාල නිසා ඕනම කෙනෙකුට භයංකාර පිනුමක් ඇති වෙනවා මාපිලේ දැකපු සැනින්. ඉතින් එහෙම වුණ නිසා පොල්ලක් අරගෙන ගහලා තලන්න තමයි හැමෝටම හිතෙන්නේ. නමුත් කිසිම සාධාරණ හේතුවක් නැහැ මේ වගේ සත්තු මැරීම. එහෙම නැත්නම් තලා තුවාලයක්වත් සිදු කිරීම කිසිම සාධාරණ හේතුවක් නැහැ. ඒක ලොකු අපරාධයක්. මොකද අපිට වගේ මේ හැම සතෙකුටම මාපොළුවයිති ජීවත් වෙන්න හැමෝම කැමතියි. ඉතින් ඔන්න අද දවසේ මේ සත්තු දෙන්න පිළිබඳව මම ඔයාලට ඉතාම කෙටියෙන් සුළු විස්තර කිරීමක් තමයි මම කරේ. ඉතින් හැමෝගෙම ඉතාම ආදරෙන් ඉල්ලා සිටින් මේ වගේ සත්තු රැකගන්න උත්සාහ කරන්න. මේ වගේ සතෙක් ඉතින් ගෙදරකින් අයින් කරාට පස්සේ නැවත ඒ වත්තේ කොරුවක් දානවට කැමතිත් නැහැ. මගෙම නිවසේ ගෙනත් තමයි මම නිදහස් කරන්නේ. මොකද අපි වත්තේ සෑම තැනකම සර්පියෝ ඉන්නවා. මම හම්බෙනවම වෙන සෑම සර්පයකම අපේ ගෙදරට ගෙනත් නිදහස් කරන මේ ගල්කොඩ
Iwagi ara iha peti tinua dara godual iwasi sarpio ino. Iting demi wagi sulu bisa kande sarpio pita yate kira gihin danda wasine mama wena ipulung wagi satu tamai wilpatu jati kewanu dian digin nidas karani. Mewa ni satu tapi yatera ino ne mukada mi wagi satu hitio tamai parisera asiri mengetam parisera sama tuli teta abete. Riju me idai katu apita laba gani meta heki awal ebeni. Balanitama manaram bohoma mitrasili hari mahinsaka sarpiyo denne tamai maha pila saha ehatulla balanda denna ekata inna kota kochchera lassana ne kene kota me wage satek surutalek widiyata hada gannat puluwa haba ithin hira karanne pa eyata hirihara karanne pa samanya nidas parisare thula yaitu idak nirmani kerla dila, ida hasil ini ida dende, kisi gatuluak nih, mungkin api misatun ta adri karena dekku, tamai misatun api itu reka gani mete hekia wala bin, iman itu kudu akhadala, kita tarik katulu dala lok kerla tiaga nda nangipa, ini muka aging mat tahanan makut nih, iman sate kitiya kila, dekka mari asa itu nani. Mangiting wedi kematiannya megolu me, langgat tiaga nu bohok kali mukut me ala masa baksa kai, mangiting panas satu na megolun tahar wasin laba dinne, dinne ki pihak tamai malangi ini, itu pasti nevata hapo, sebagai ku parisare itu nidahas karno. Bannu ku hari te welde kak petir lainna wagi, maapiliksa eh tulle kikete weli lainni. Mangitan mewani me da rupa rama ku golu, paling ini watawatai me deka gani. Sarpulo ke hitam apur sarpu denny pideta mata medenna handun nanu puluang ini. Sama ni eh tulik warakat petaun pahat wisituna tatar permainan dano kila mangga golan dikiwa. Itu kor me cuti peti ek sama ni sentimeter wisak ispahak kuage warthenya vela ini. Bitteroli mekan kusing eliete enak otom. Apilut teh wagi tamai. Sama ni sentimeter ispahak bitter wagi warthenya vela ini bittering eliete enak otom. Kita melihat memi valgi hari wedagat, memi denna gema, memi valgi meyala, memi vidir kete dala udah illeno. Ini tamam bisnis aja, udah inna, atte ke lila valgi, pahale inne kudure hari ganwa. Eh tulen ta teh hekiyawati no, maapila ta teh hekiyawati no. Jadi ini kat memi sabtu denna ge, suwisis aja. Ratri kali meya kriasili. Ia lagi mehatullah, dawal kali kriasili. Dengan nama kita keluar itu ikam wargi satu tamai ahar itu ganni, kurul petau, kurul lanu lagi ayat sama wedi purama kiamati megullo ahar itu gan. Abi cuttak meyak me wisata dalam balamu, mau kata mami maapilek wisata dalam kita keluar itu dekalan eh. Kangen muka tu, takkan lama sama bisa dalam benda ada benda. Ini mewi diri mewi lagi. Kata potak tu, takkan lama belu ur. Apa kita takkan lama pulu ang? Mewi lagi bisa dalam deka. Ini mewi diri pasal tu benda pilih la tieni bisa dalam deka. Ini mewi tieni. Muka itu la tu benda. Ani dat pilih la tieno. Idiri apa sahaja tieni bisa dalam deka. Namun, ikat tieni muka meja tu benda. Sama ni naga gihari, polong gihari begatut. Wisata dalam deka, idiri pasim petlati. Ini pratham ikut wisata dalam deka aktiyan ni sama megolun te. Minisun te, haniak keran be dasar kiri making. Wisata kodak apa yang kita, atur keran be. Ini wisata petlati ni sama ni megolun ganula banyak godurak adapan kiri mata paman. Mangitan ni, ni apur sarpiu dina pel bandu yang adhasa kogolan tu deng, itu yang nanti, itu, antum masih mangilah si tini, mewani sarp mituro reka ganda, ogolu hemom, daikatte dakwan nak iela, koi mewilawa kuat, satek maran nawat, satek maran anubala den nawat, sahkaran nipa, ika hari apa rada, tapi, mesatu den nade, saman parasirit, nidhas kala yau.
mama na itu hemu beli mads asa ini vidir sarpek mage angi dewati dewati inno ane. Unda mande, mie eh tul lah, mie tiene dihi gahate, mie dahas karena mie golu iting, mie wagi mahat matte mie tiene gas vala tamai wedipur jiwat ten. Unda deng, eh tul lah udah temu gya, mie gahate mie ayawan netu api, arapin iha pete gahate, mie dahas karmu lema pila. Kalau nisa cerah satu, namun dawal kali ini, memang ringkal level lah, ya atak kasat level, enggila ini. Kayak pertama, nama tahap apa? Kreasi ini beni. Balanya lagi, damat pustimat sarire, atapat tino, untuk teh di lainnya, mana ram sarpe. Onnya mana sarpu dene nidahas kara, ini lagi apur video ini, nama tuh tawak hamu yumu, itu obat subadayak dawasak pratna karna, hamu tuh mah ayu buat.